රාත්‍රි කාලය තුළ 37-42 දක්වා උෂ්ණත්වය ඉහළ යාමක් සිද්ධ වේවි. 40-42 අතර අධික උෂ්ණත්වයක් ලංකාවේ පරිසරය තුළින් ලංකාව තුලින් ඔබට අසන්න දැකගන්න දැනගන්න ලැබෙන්න පුළුවන්කමක් තියෙන එක. ගොඩක් වෙලාවට 45 පණින ප්‍රදේශත් ඔබට දිස්ත්‍රික්ක කිහිපයක 45 පණින තත්ත්වයක් පත් වේවි. ලංකාවේ උෂ්ණත්වය ඉහළ යාමක් ප්‍රබල උෂ්ණත්වය ඉහළ යාමක් ඉදිරි කාලය තුළ සිද්ධ වේවි. දරුණු නියගයකට රටේ කොටසක් මුහුණ දෙන්න සිද්ධ වේවි. රටේ දරුණු නියගයකට රටේ කොටසකට මුහුණ දෙන්න සිද්ධ වේවි. දරුණුම දරුණු නියගයකට රටේ කොටසකට මුහුණ දෙන්න සිද්ධ වේවි. ලස්සන චිත්‍රයක් ලංකාවේ සිටියම දාලිවර වෙලා එක පැත්තක් තනිකර වහිනවා, අනිත් පැත්තත් අධික රස්නයක්. ඒක මං ජනවාරි 9 කිව්ව අනාවේකයක්. පැත්තක් දරුණු රස්නයකට, අධික රස්නයකට මට හිනා වුණා මිනිස්සු එහෙම රස්නයක් එන්නේ නැහැ කියලා. මට මතකයි ගිය අවුරුද්දේ මම කියනවා සෙල්ඩිගේ ට්‍රාන්ස්ක 40 පණින රස්නයක් ලංකාවට එනවා කියලා. මිනිස්සු හිනා වුණා. හැබැයි මම පෙරේද නැත්තැන් ඊට කලින් දවසක දකිනවා කොහේ හැරි 45ක් වෙලා තිබ්බ ලංකාවේ උෂ්ණත්වය. ඉතින් හිනාවෙච්ච මිනිස්සුන්ට මට කියන්න වෙන්නේ අඩන්න කියලා තමයි. මොකද ලංකාවේ උෂ්ණත්වය එන්න වැඩි වෙනවා දනුස්. ඒක නවත්තන්න බැරි වෙයි. වහි වහිනකොට එක දිගට ඉඳලා හිටලා වහි. නමුත් ලංකාවේ උෂ්ණත්වය 45-50ට යනවා. විශේෂයෙන්ම ගත්තොත් මේ පළාත්වල පසුගිය දිනවල උණුසුම් දර්ශකයේ තිබුණේ අවදානම යොමු කළ යුතු තත්ත්වය. ඒ කියන්නේ 39-45 අතර. දැන් තියෙන්නේ මේ ප්‍රදේශවල 46-52 අතර. ඉතින් හැමෝම කියනවා බලන්න තියෙන රස්නේ මේකනම් දරන්න පුළුවන්ද? කවදාවත් සිද්ධ වෙච්ච දෙයක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. හැබැයි ඒ වුණාට අද ගත්තෙන් පස්සේ අපිට පේනවා පැහැදිලිවම මේ පරිසර උෂ්ණත්වයේ ඉහළ යාම කියන එක අපි හැමෝටම ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙනවා කියන එක.